සුබම සුබ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින් අපේ ආදරණීය රසික රසිකාවන්ට ප්‍රාර්ථනා කරනවා. හිතවතුනේ පුරාවස්තර ගණනාවක් තිස්සේ අපි ඔබේ ආලින්දින ඩයලොග් රිද්ම රාත්‍රිය රැගෙන පැමිණියා. නමුත් අද ඉතාමත් සුන්දර දවසක තමයි ඔබේ නිවන් රට එන්නට අපට හැකියාව ලැබුණේ. ආදරණීය හිතවතුනේ පුරාවස්තර ගණනාවක් තිස්සේ අපිට ඔබේ නිවන් රට එන්න හැකියාව ලැබුණේ ඩයලොග් සමාගමෙන්ද කියන එක බොහොමත්ම අභිමානෙන් සතුටින් මේ අලුත් අවුරුද්දේ මතක් කරනවා. ඒ වගේම මෙරටට රූපවාහිනිය හඳුන්වලා දුන් අප ආයතනයේ ගරු සභාපතිතුමන් ශාන් වික්‍රමසිංහ මැතිතුන් සුදුසු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුට අපි ආරාධනය කරා හිටපු අමාත්‍යවරයෙකුට ගරු මොවින් සිල්වා අමාත්‍යතුමාට. ආයිබෝවන් ඔබතුමන් අපේ ඩයලොග් රිද්ම රාත්‍රිය වර්ණවත් කරන්න මේ පරණ දවස මේ තරම් වැඩ තියාගෙන ආවට. මගේ පරණ කියන වචන කවදාවත් නැහැ. එනම් අලුත් අවුරුදු. හැමදාම අලුත්. හැමදාම අලුත්. ඒ හැමදාම ඔබතුමාට අවුරුදු. මම හැමදාම අවුරුදු. ආයිබෝවන්. ආයිබෝ අලුත් අවුරුද්දක් වේ. සුබ සුබ කාලයක් සුබ අලුත් අවුරුද්දක්. දේශපාලන කටයුතු ගැන කතා කරොත් අපිට පොඩි කෙටි උත්තරයක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ විස්තරාත්මකව කතා කරමු. නෑ කරදරයක් නෑ. අමුඩ ගන්න තර අමුඩ ගන්නම්. වතුර ගන්න සරම ටිකක් උස්ස ගන්නම්. එහෙම කරදරයක් නැත්තම් බොහොම සාමකාමි මම යන ගමන යන්න. මේ වගේ කතා ගොඩක් දේවල් අහන්න තියෙනවා. එතුමගේ ජීවිතයේ එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් ජීවිතයේ එකතු කරගත්ත අත්දැකීම් ගණනාවක් අද අපේ ආදරණීය රසික රසිකාවයන්ට කියනවා කියලා එතුමා මා සමග කියා සිටියා. ඒ වගේම තවත් අපි ජ්‍යෙෂ්ඨ සංගීත වේදිකට ආරාධනය කරා. ඔව් සංගීතඥයෙක් වගේම ශ්‍රී ලංකාවේ ජනාධිපති සම්මාන තියෙන දේවල් ඔක්කොම වගේ එතුමන් අරන් තියෙන්නේ. ලංකාවේ පමණක් නොව ඉන්දියාව පවා ගිහිල්ලා ඉගෙනගෙන මේ රටට යමක් කිරීමේ අරමුණෙන් තමයි අපේ දිනේෂ් මල්ලි දිනේෂ් සංගීත අධ්‍යක්ෂවරයා අද පැමිණියේ. දිනේෂ් සුබසිංහ අයිබන් ඔබට සුබාලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔබවත් බොහොමත්ම හදවතින්ම පිළිගන්නවා. දැන් අපිට අද අවුරුද්ද වැඩ කටයුතු පටන් ගන්න අවශ්‍ය විවිධ විවිධ ඉන්ස්ට්‍රුමන්ට් ගණනාවක් ගෙනත් තියෙනවා නේද? අපේ ආදරේ රසික රසිකාවෙන් වෙනසක් වෙන්නට විදිහයි ගොඩක් ගෙනල්ලා තියෙනවා. හොඳයි, වම් අත පැත්තට යන විට ශ්‍රී ලංකාවේ බොහොම දක්ෂ රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, ඒ වගේම ඇය බොහොමත්ම හාස්‍යමය නිර්මාණවලට දායක වුණොත් ඇය ඉන්න තැන කිසිම පාළුවක් නොමැත. නර්තනයට මේ හැමදේටම පුළුවන්. ඒ වගේම කිරිටොපි හදන්නත් පුළුවන්. කිරිටොපි හදලා ගල් ගැහුණාන් පස්සේ ලයිට් කනවල වැහලා කිරිටොපි කෑලි වලට කඩපු ඩිල්මිනි කෝට්ටියකට ඩිල්මිනියක් යයිවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. මම ස්තුතියි අනුමලපු පුදුට කියන නමම අපේ දකුණු නමක්. දකුණු නම ගන්දර කෝට්ටකොඩ යොන්දර තාත්තා තමයි. ඉතින් වැඩිපුර ඕක ගැන දන්නේ කෝට්ටකොඩ ඒ පැත්තට නෙවෙයි. නියම ඔරිජිනල් පැත්තක්. මම ඔව් හොඳ ෆ්‍රෙෂ් ෆිෂ්. හරි මට හිතෙනවා තව ටිකක් කලකින් මෙතෙන්ද වාඩි කරලා තන හොඳයි කියලා. මොකද හොඳයි ගමේ කට්ටියකට ඉන්න ඕනේ. අපි ඉතින් ටිකක් තරුණ දෙන්න නිසා මෙතන ගත්තම මට හොඳයි. හොඳයි, ඒ වගේම අපි තවත් ඉතාමත් දක්ෂ ගායන ශිල්පියෙකුට ආරාධනය කරා. ඔව් දැන් මම හිතන්නේ මේ වගමාන තුල ලංකාවේ තමයි සිටින්නේ දිගටම. වගේ අපි වරසරන් සමග මීට පෙරත් පැමිණියා ශහන් ජීවන්ත අපේ ආදරණීය සොයුරා. කොහොමද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. හොඳින් ඉන්න ඕන. හැබැයි ඔබට අපේ මොවිනමත්තුමා ඇතුළු ගොඩක් අය ආමන්ත්‍රණය කරන්නේ ශහන් ජීවන්ත කියලා නොවේ. නෑ මම කියන්නේ පොඩි දෙවති. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? දැන් බලන්නකෝ, දැන් බංගේ අර චරිතය අරගපානවා. මම දන්න මිත්‍රයෙක්. ඔව්. මම මේ මිනිස්සුන්ට වෛරයක් නැහැ. මම ගෙනල්ලා මගේ අඳුන් පණිවිඩ දුන්නා. මම ජනප්‍රිය නිසා වෙන්නේ නැහැ. එයා මගේ චරිතයට කැමති. ඩොන් ගයි ඩොන් ඩොන් ගයි කියලා ඊටම බොහොම ඉස්සෙල්ලා කියලා. මොකද මම තරහ වෙන්නේ නැහැ. ඉතින් පොඩි ජෝති කියන්නේ ජෝතිගේ වොයිස් එක තියෙනවා. ජෝති වගේ හැඩරුවක් තියෙනවා. ඔහුගේ විශාල ගුණ නේද? මම කියන්නේ පොඩි ජෝති කියලා.
පොඩි ජෝතිය මම කියන්නේ යා නෙවෙයි හොඳයි කොහොමද ජෝ ඔබේ වැඩ කටයුතු කලා කටයුතු මොන එන්නද පොඩි පොඩි දේවල් කරගෙන යනවා මේ කාලේ බවල කාලේ මේ විශේෂයෙන් මේ සිංහල අවුරුදු දවස්වල ඉතින් කාර්ය බවලයි ඉතින් ඔහේ අද අපිට ජෝතිපාල මහත්මගේ ලස්සන ගීත ගණනාවක් ඔබේ නයන්ත හඬින් අහන්නට අවශ්‍යයි. අනිවාර්යයෙන්ම. ඒ වගේම අපි තවත් දක්ෂ රංගන ශිල්පිනියකට ආරාධනය කරා. අයත් කලා ශාස්ත්‍රයට පැමිණලා වැඩි දවසක් නොවුනත් මේ කෙටි කාලය තුල ගොඩාක් වැඩ කටයුතු වලට ඇය එක්කුණේ මං හිතන්නේ ඇගේ දින දක්ෂකම් හින්දා. ඇයට අද දවස ඇත්තටම සුන්දර දවසක් බෝලාගේ රූපවාහිනී වැඩසටහන මේ වසර ගණනාවකට කලින් මම වෙනත් නාලිකාවක කරන අවස්ථාවේදී කරේ කා එක්කද මිෂෙල් නංගී මතුතුවා මොළින් මතුම හිටියද අදත් ඔබට වාසනාවක් දවසක් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම කොහොමද මිෂෙල් දිල්ලාරා නංගීට මේ අවුරුද්ද ඉතාමත් හොඳ අවුරුද්ද දැන් බලන්න දැන් මම ඥාතියෙක් වාඩි කරගන්න කියලා හදනකොට මේ කලාවේ කොච්චර කැපිල්ල තියෙනවද දැන් මේ ශිල්පිනිය මේ පැත්තේදී තප්පරයට ඇවිල්ලා බෑ 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 මට ඕනේ මොවින්නම තුමගා වාඩි වෙන්න ඕනි කියලා එහෙම දෙන්න බෑ කියලා ටික්ලා නංගි ඇවිල්ලා ටක් ගාලා වාඩි වෙනවා මත් තුමගා ඒක නම් මට මේකේ හැටි ඉතින් හොඳ නෑ මේකට සැපුම් දෙන්න ඒක කැමැත්ත තියෙන ඉන්න පුටුවත් අරගෙන ඉක්මනට චුට්ටක් මේ දිනේෂයි ඔය හත කරන මම ආයෙත් බොහොම සන්තෝෂයි බොහොම පිං උඟක් කලකින් කාන්තාවක් මගේ නෝන හරි පිට කෙනෙක් මගේ එක වාඩි වුණේ ඒ කාලෙන් හැමදාම පිටකත්වය තමයි වාඩි වෙන්නේ ඒ තමයි අපේ කැමැත්ත ටෙක්ලා නංගිට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔබවත් පිළිගන්නවා දිනා නාලිකාව ඩයලොග් විද්‍යාත්මක වෙනුවෙන් කොහොමද ඔබේ කලාකට මේ දවස්වල බිසී ඇති ටිකක් කාර්යබහුලයි මොකද මගේ නිවේදන කටයුතු එක කොහොම වුණත් අර ඒ හැම දෙයකටම වැඩි මම මගේ ගෙදරට මුල් තැන දෙනවා මොකද දැන් අලුත් අවුරුද්ද කියන්නේ අවුරුද්ද ටික සැරයි ඒ කාලය මගේ පවුලයාත් එක්ක ගත කරන්නට වෙන සහ මේ ඉතින් ගෘහණියක් විදිහට කැම බීම හදන්නත් එයි නැත්නම් ඉතින් ගෙදරින් ගහලා එළුවයි මේ ගෑනිට මුල් තැන දෙනවා ගෙදරට මුල් තැන දෙනවා කියන්නේ නිල්මිණක් මගේ ගන්න ගේ හදනවාද කියන්නේ මුරිය කෝරෙන් හැදි ගන්න. ඔව් ඒක තමයි කෝර ගහගෙන යනවා. මම ගහන මුරිය ගන්න. ඒ කොණ්ඩ ගන්න ගිහිල්ලා මම මගේ මේ කොණ්ඩ ගියේ. එහෙම. හොඳයි එහෙම ආදරේ තෝදුර ඔන්න ආරම්භ මේමය මොනවා. සිංහයා මැතිනිය අහන් ඉන්න හොඳයි ඒක. ඇයි සතුටින්? අද මේ පේන්නේ අපේ මේසු පිළිවෙලින්. ඔව් ඒක අපි දැන් මේසු විවෘත කරන්න තියෙන සංගීත කණ්ඩායම හඳුන දුන්නන් පස්සේ. හොඳයි අපි ආදරණීය සංගීත කණ්ඩායම සා සංගීත කණ්ඩායම ආදරණීය සංගීත කණ්ඩායමේ ඔක්ටෝෆැට් වාද්‍ය ශිල්පියා හසන්ත ඒ වගේම නිලුක් එකතු වෙනවා බේස් গিටාරය තුලින් ඒ වගේම නුවන් එකතු වෙනවා ලීඩ් গিටාරය තුලින් සංගීත කණ්ඩායමේ නායක සංගීත නිපුන් ශාලික අපි එහෙමනම් ප්‍රථම කටයුත්ත කරන්න තමයි සූදානම් වන්නේ අද අපේ නාලිකාවට ඩයලොග් රිද්මරාත්‍ය වර්ණවත් කරන්න පැමිණි වෙලාවේ අපිට ගීතයකට යන්නට මත්තෙන් මේ කෑම මේසේ ලෑස්ති කරලා තියෙන්නේ ඔබතුමාලා වෙනුවෙන් ඉතින් අපි ඔබතුමාට ආරාධනය කරනවා කෑම මේසේ විවෘතකල් ලෙස ඉතින් සම්පූර්ණ ඔබතුමා මම බලන්න ඔක්කොම යන් ඔක්කොම ඉස්සෙල්ලාම මේ තීනලා ඇතනේ සභාපතිතුමා ගෞරවණීය මං ගරු කරන ප්‍රිය කරන අර බුද්ධි කිව්වා වගේ ලංකාවට විද්‍යුත් මාධ්‍ය නේ රූපවාහිනී කලාව ජයජාදන මැතිතුමාගේ කාලේ අඳුනලා දුන්නේ අගමැතිතුමාගේ අයියා ශානුක මැතිතුමා
ඉතින් මම හිතන්නේ ඒක අඳුරලා දීලා සුමාන නමයක් කනකොට එතුමාට ඒක නැති වුණා. සුමාන නමයි ඒක පවර් ගත්තනේ. පවර් ගත්තා. ඊට පස්සේ එතුමා TNL එක පටන් ගත්තා. පළවෙනි පුද්ගලික නාලිකාව. ඉතින් මේක මෙතුමාගේ තියෙන නිහතමානිකම නිසාම වැඩි දඟලන්නේ නැහැ. මේක ක්‍රමානුකූලව ගෙනියනවා. බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාව දරනවා. මධ්‍යම ප්‍රතිපදාවට වැඩි මධ්‍යමයි. ඒ නිසා මං කියන්නේ එතුමාගේ මැතිනිය අතු උදවිය තමයි අපිට මේ කැමරේස ලෑස්ති කරේ. මෙතන අඩුවක් නැහැ. හොඳටම තියෙනවා. හැබැයි මේ ගෙහෙටි දීමේ නිකන් ඉදිරියම දේ. තමයි මගේ ෆේවරිට් ජෙන්ටල්මන් නිසා මම යනවා. ස්තුති. බොහොම ස්තුතියි අපි. මගේ නොරකෝ යන්න ඕනේ කියලා අපි එනකොට මේ කැවිලිටි කාඩ් කියන්න කිව්වා. වික්‍රමසිංහ මැතිනියට පාර්සල් එක දාලා දෙන්න අපිට ගෙනියන්න කියලා. මට විතරක් නෙමෙයි හැමෝටම දෙන්න ඕනේ. ගන්න. ඒගොල්ලන් බයි. අමතුවා. ඕපන් කර. තුර්ත කරා. නෑ මම මෙච්චර කාලයක් ඕපන් කරා. මේ ඔයාම ඕපන් කරන්න. අලි. නෑ නෑ නෑ. ඔයාලා කැවුවොත් ගෙදර ගියාම මාත්‍ය දොස් කියයි. අනේ. ආ. දෙල්ලේ. ජෝති. මම දුකයි ඔය රට බලන්න වා මේ පොර දෙන්න දෙයක් නෑ ආ ඔන්න මං කරනව මට ඕනේ අනේ බුද්ධි ඔයා ගන්න නෑ මම එන්නේ බුද්ධි ගන්න ආමල මට ඉස්සෙල් දෙයක් නෑ වයිලින් ගන්න මෙදෙන වල වාඩිලා ගමු අපි අනගම කතා කරමු අවුරුදු කර හොඳ කියලා මං ඔයාගේ බුරිය ගන්න කවුරු බුරිය හයි අයියා හයි නර අයියා හොඳයි සුදුවන් කරන අපි නැතුවේ හොඳයි එහෙමනම් රස බලන ගමන් දැන් ගියා වතුර නෑ මොකද වතුර වතුර මෙතනම දිනා මෙතනම දිනා ඔබතුමාට දෙන්න වතුර අපි මේ මේ කිසි දෙයකට බය වෙන්න බා වතුර තියෙන අපි මේ මේ පැත්ත බලන්න දැන් නැවත බලන්න වතුර ඔයගොල්ලෝ ගියා දෙන්නේ මේ ෆ්ලයිට් අතට හොඳයි මම දෙන්න ස්ටවුමයි එතකොට අතේ ක්ලනාගේ දුදා කරන්නේ නැහැ නෑ දෙන්න මම කියන්නේ ඒක අයිය රංගල මේ ප්ලේට් තියෙනවා ඉතින් අයියා ගන්න ආ අසයි මේ ප්ලේට් එක ගන්නවා හරි මං ගන්නයි ඔයා ගන්න මේ ප්ලේට් මාර කැවුම් ගොඩක් අරන් ගිහලා මත්තුවාද මල්ලි අපි මගේ නෝන හැදුවේ මේක හා අතිය ඒ කියන්නේ මේ ස්වභාවිකයෙන්ම නෝන හැදුවේ මේ නේ නේද හරි 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 කේක් කොනද ලයික් ෆුඩ් කේක් ලයික් ෆුඩ් කේක් ෆුඩ් කේක් යකෝ මු කැම මේස හප්පට ශ්‍රීනියම ඔරිජිනල් කැම මම දෙවි බුද්ධිය පයි ගියා කියලා ගන්න අදින දෙමෝපියෙක් වගේ ඔබතුමන් ඔවුන්ට ලබා දෙනකොට මට අවුනේ දමත් ආසාවෙන් අපේ ආදරණීය ශිල්පීන් ශිල්පියන් ගන්නවා ඔබතුමන් නෝනද හදමු ගැටපල් right
Dan hari ini හොඳයි ආදරණීය දෝතුනි අපි ප්‍රථම විරාමය ලබා ගන්නවා විරාමයෙන් අනතුරුව කුංචි තේපන් සංග්‍රහය ලෑස්ති කරලා තියෙනවා මම හිතන්නේ තේ මොනවද අපි ඔබ වෙනින් ගී ගායනාද කියලා ඉව මේ විරාමයේ අතරතුර අපි මොනවද